මේ සිදැහැන් බිඳින සුදම් කීරාවය දම්ගේ රසවිත. අදත් අපි දම්ගේ රසවිත වැඩසටහනට ඔබත් සමග සම්බන්ධ වෙනවා. වෙනදා වගේම අදත් ලුණුගල පුරාණ රජමහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමල රතන ස්වාමීන් වහන්සේට අපි අදත් ආරාධනා කළා. ඔබ වහන්සේගේ දහම් කරුණු අප වෙත ලබා දෙන අරමුණ ඇතුවයි ඔබ වහන්සේට අදත් අපි ආරාධනා කළේ. අද අපි ආරණ වහන්ස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා WD අමරදේවයන් ගායනා කළ, ඒ වගේම ගීපද ඩෝල්ටන් අල්විස්, ඒ වගේම සංගීතය WD අමරදේව, ගායනය තමයි සසර වත වසනතුරු කියන ගීතයාරයන් වහන්ස. ඉතින් අපි මේ දහම සහ ආගම අතර වෙනස්කම් අපි නිරන්තරයෙන්ම මේ වැඩසටහන හරහා සාකච්ඡා කරනවා. මේකෙදි කතා කරන ආරයන් වහන්ස සසර වතර වසනතුරු නිවන් දකිනතුරු, ඒ කියන්නේ සසරේ දිගින් දිකටම අපි ජීවත් වෙනවා නිවන් දකිනකම්ම. ඒකම ආරයන් වහන්ස මේක පැහැදිලි කරනවා. මේක දැනෙන ආරයන් වහන්ස මේ සින්දුව සාමාන්‍ය අර්ථයකින් මේ සසරේ නැවත ඉපද සසරේ මුලා වෙච්ච කෙනෙක් ගැන තමයි මේක කතා කරන්න කියලා නිවන් දකින තුරුම මේ සසරේ දිගින් දිගටම ගමන් කරනවා. ඒතොර මේ හෙළදෙරනේ අපේ පින්කෙත වන් මේ හෙළදෙරනේ නැවත ඉපදෙන්නලු ඉපදි එන්නලු. මේක අරන් වංශ කතා කරන්නේ කර්ම නියාමයේ නේද අරන් වංශ? ඒ කියන්නේ මේ තල 31 අතරේ හිර වෙලා. ඒතොර කම්ම නියාමයි අනිත් පැත්තේ ධම්ම නියාමයයි මේ දෙක සාකච්ඡා කළොත් ආරයන් වහන්ස මෙතන මේ කර්මයක් ඇතුලේ හිර වෙලා කියන එක තමයි ආරයන් වහන්ස පැහැදිලි වෙන්නේ දල වශයෙන් අදහස වෙන්නේ. මේක විග්‍රහය කළොත් ආරයන් වහන්ස මම හිතනවා අපිට මේ සින්දුවේ නියම අර්ථය ද අපි ගත යුත්තේ, එහෙම නැත්නම් වෙනත් සැඟවුණු අර්ථයක් මේ කතාව තුළ තියෙනවද කියන එක. සසර වසන තුරු නිවන් දකින සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරන යළි උපදින්නට හේතු වාසන වේවා හේතු වාසන. මේ ගීතේ මේ තියෙන මේ අර සසර හිර වෙච්ච ස්වභාවයක්. එතකොට මේ සංසාරයි කිය දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා අනේක ಜಾති සංසාරං. සං රාග දේශ මොහ සාර හැටියට ගත්තොත් දුක්ඛා ಜಾති පුනප්පුනම් දුකටපත් වෙනවා. දැන් ඒ විදිහට බැලුවෙන් පස්සේ මෙයා දැන් ඉන්නේ කම්ම නියාමයට අහුවිලා ඉන්නේ කර්ම නියාමයේ. එතකොට මේ චතුරාරි සත්‍යයේ තියෙනවා දෙතා ධර්මයක් කම්ම නියාමයයි ධම්ම නියාමයයි කියලා. එතකොට මේ නිවන් දකින්නවා කියලා කියන්නේ ධම්ම නියාමයට ආවෙන එක. ධම්ම නියාමයට වැටෙන එකට කියනවා නිවන් දකින්නවා කියලා. සසර වසන තුරු කියලා කියන්නේ කම්ම නියාමයේ. එතකොට සසර සංසාරයි. සං කියන්නේ රාග දේශ මොහ සාර හැටියට. එතකොට මේ කර්ම නියාමයට අහුණාට පස්සේ ඒ කර්ම නියාමයට අහුවෙච්ච පුද්ගලයාට අපි කියන්නේ පොට්ටපාද කියලා. පොට්ටපාද කියලා කියන්නේ එයාට පේන්නේ මේ යථාර්ථේ සත්‍ය පේන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ තියෙනවා යථාර්ථයක් සත්‍යතාවයක් සමුදේ දුක සහ නිරෝධේ නිවන කියන මේ යථාර්ථේ සත්‍යතාවේ මෙයාට පේන්නේ. ඒ පේන්නේ නැති නිසා තමයි සසර වසන තුරු නිවන් දකින්න තුරු. එතකොට සසර වසන කියන මෙතන මේ ගීතේ මේ පදපෙළින් ගේන්නේ සමුදේ දුක සංසාරේ. එතකොට රාග දේශ මොහ වලින් තාම මෙයා මේ මිරිකි දුක් විඳ යනවා සංසාරයි කියලා. සසර වසන කියන්නේ ඒකයි. ඊට පස්සේ නිවන් දකින්න තුරු කියලා කියන්නේ නිරෝධේ නිවන. එතකොට මේ චතුරාර්ය සත්‍යයේම තියෙනවා දෙතා ධර්මයක්. විඥාණයෙන් කටයුතු කරන කෙනා මේ සසර වාසය කරනවා. සසර කියලා කියන්නේ තල 31. එතකොට තල 31 කිව්වන් පස්සේ අපාය හතරයි, දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකයයි, බ්‍රහ්ම ලෝක 20යි, තල 31ක් තියෙනවා. මේ තල 31කටම මේ සක්වලක් ඇතුලේ තියෙනවා
මංගල සහ අවමංගල කියලා දෙපැත්තක් සක්වලක් ඇතුලේ. එතකොට මේ මංගල කියලා කියන්නේ නිවන, නිවන් දකින්න තුරු මංගලයි. එතකොට අවමංගල කියලා කියන්නේ සසර වසන සංසාරේ යෑම. එතකොට චතුරාර්ය සත්‍යයේ සමුදය දුක අවමංගල, චතුරාර්ය සත්‍යයේ නිරෝධය නිවන මංගල. එතකොට දැන් මෙයාට මේ මංගල කියන්නේ නිවන දකින්න තෙක් තාම මේ අනාථ වෙලා ඉන්නේ, මුලා වෙලා ඉන්නේ. ඒකයි සසර වසන තුරු කියන්නේ. එතන කර්ම නියාමයට අවුලා ඉන්නේ. ඒතර මේ කර්ම නියාමයට අවුච්ච බොහෝ දෙනා කියන දෙයක් තියෙනවා, මේ මේක දුකයි. එතකොට කර්ම නියාමයේ දුකයි. එතකොට කර්ම නියාමය තුල ඉන්න දැන් අය අපේ බුද්ධාගමෙත් නිතර කියන දෙයක් තියෙනවා කර්මයේ හැටි කියලා. හැම දෙෙම මොනවා හරි දුකකටපත් වුණාට පස්සේ කර්මයේ හැටි කියලා කියනවා. කර්මයේ හැටි. කර්මය නෙවෙයි මේ ධර්මයේ නැති එකයි තියෙන්නේ. එතකොට මේ ධර්මය කියන්නේ නිවන. නිවන කියන්නේ මේ ධර්මය. එතකොට මේ නිවන් දකින්න තුරු කියලා කියන්නේ මේ නිවන දකින්න ඕන එකක්. එතකොට ඇහෙන් නෙවෙයි, ඇහෙන් නිවන් දකින්න බෑ. ඒක මනසෙන් දකින්න ඕන එකක්. ඒකට අපි කියනවා සම්මා දිට්ඨියට පත් වෙන. නිවන් දකින එකට අපි කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා. ඒතර මේ සම්මා දිට්ඨියට පත් වෙන සම්මා දිට්ඨියට පත් වෙන තෙක් නිවන් දකින තුරු. සම්මා දිට්ඨියට පත් වෙන තෙක් නිවන් දකින තුරු. ඉපදෙන්න ඕනේ කියන මේ රන් දෙරණේ, පින්කතෙහෙල රන් දෙරණේ. යලි උපදින්නට හේතු ආසනා වේවා හේතු තවත් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ පොට්ටපාද කියලා. පොට්ටපාදයි කියලා කියන්නේ පේන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දැක්කේ නැහැ. දැන් නිවන් දැක්කට පස්සේ ධම්මපාදයි. නිවන් දකින්න එකට කියන්නේ ධම්මපාද. නිවන් දකින්න නිවන පේන්නේ නැති එකට කියන්නේ පොට්ටපාද කියලා. දැන් මේ පොට්ටපාද කෙනෙක් තමයි මේ මේ නිවන් දකින්න තුරු යලි උපදින්නට මේ හේතු ආසනා වේවා. තව තව හේතු වෙන්න කියනවා. හැබැයි ඔව් ඒ කියන්නේ එතකොට දැන් මෙයා දන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කොච්චර දුක්ඛන්දරාවකට පත් වෙන්න වෙනවද? හැබැයි දහම අවිලා නැහැ. එහෙමයි. ඒතර මේ නිවන් දකින්නතුරු යලි උපදින්නට හේතු ආසනා වේවා. එතකොට මේක ප්‍රාර්ථනාවක්. නැවත නැවත මේකට කියන්නේ නැවත නැවත දුක්ඛාජාති පුනප්පුනං. දුක්ඛාජාති පුනප්පුනං. නැවත නැවත ඉපදෙන්න කැමති. නැවත නැවත දුකටපත් වෙන්න කැමති. ඒතර මේ කැමැත්තක් තියෙන්නේ. ඒ කියන්නේ උපාදානයි. ඒක වාසනාව වේවා කියලා කියන්නේ. වාසනාවක් කියලා කියන්නේ දැන් ඒක සාමාන්‍ය මේ අපි ගත්තොත් එම ඒක පින වාසනාවක් කියලානේ කියන්නේ. පින්වන්තකම වාසනාව. පව්කම අවාසනාව. ඒතර පින වාසනාවයි පව අවාසනාවයි. නමුත් මෙතන නැත්තේ නිවන, දහම. දහම නැහැ. එතකොට දහම නැති හින්දා අර සං රාගදේශම දැන් පින කියලා කියන්නේ සමුදය. සමුදේ කියන්නේ කාමසුකල්ලි කාණියෝගේ රාගේ. සමුදේ කියන්නේ කාමසුකල්ලි කාණියෝගේ රාගේ. එතකොට මේ සමු කාමසුකල්ලි කාණියෝගේ නැවත නැවත ඉපදෙන්න කැමැති මෙයා. ඒ කියන්නේ කම්සප මිනිසෙක් වෙලාම. ඔව් මිනිසෙක් වෙලා නැවත නැවත. එතකොට මෙතන දැන් මේ දැන් රත්නමාලි සෑය මහා ඊළඟට මහබෝසෙවන ඊළඟට තිසාවව සීගිරිය. එතකොට මගේ උරුමය අයිතියක්. අර උරුමය කියන්නේ කර්මය. කමැත්ත උරුමය නම් කර්මය. ඔව් උරුමය කරගත්තේ කර්මය. කර්මය ධර්මයේ උරුම කරගත්තේ නැහැ. එතකොට ධර්මයේ උරුම වෙනතෙක් මම උපදින්න ඕන මේ රත්නමාලි සෑ කිරණ ඊළාට මහබෝසේ වෙන තිසාවව සීගිරිය. ඔව් සීගිරිය මගේ උරුමය වෙන්න ඕන. එතකොට නැත්නම් දහම නෙමෙයි කතා කරන්නේ. නෑ දහම නෑ. ඔතන තියෙන්නේ ආගම. ආගම. ආගම තියෙන්නේ. එතකොට මේ දැන් බෝධිය, චෛත්‍ය, බුදු පිළිමය කියන්නේ ආගම. ආගම. එතකොට දහමට බෝගහ, බෝධිය, චෛත්‍ය, බුදු පිළිමය දහමට අයිති නැහැ. එහෙමයි. දහම වෙනයි ආගම වෙනයි. එහෙමයි. එතකොට දැන් මෙයා ආගමට මේ කැමැත්ත තියෙනවා. ආගම කියන්නේ පින. පින. ආගම කියන්නේ පින. පින. එතකොට දැන් මෙයා පිනවන්න කැමති. මොනවද මේ රුවන්වැලිසෑය දැන් ධර්මාශෝක රජුරුව 84000ක් වෙහෙර විහාර කරලා එහෙමයි ඉපදුනේ පින්දුරෙක් වෙලා එහෙමයි. ඒතර දැන් මේ බුදුහාමුදුරුවෝ කියන මේ පින දුටුගැමුණු රජුරුව ඉතින් මේ පොත්පත්වල නම් තියෙන්නේ පොත්පත්වල තියෙනවා දුටුගැමුණු රජුරුව දිව්‍ය ලෝකයට ගියයි කියලා මේ රුවන්වැලිසෑය හදලා. නමුත් ඔය සමහරක් මගේ ළඟට ගේන රෝගීන් ලෙඩ ලෙඩු ගේනවා භූත ප්‍රේත වහපුවා එහෙම ගේනවා ඒ අය ආරූඪ වුණාම නම් කියනවා
දුටුගැමුණු රජුරෝ නිරයට ගිහිලා දැන් යකෙක් වෙලා ඉන්නවා කියලා. මගේ ළඟ ඕනනම් මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මගේ ළඟ එහෙම ආපු රෝගින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකේද අපි දැනගන්න ඕන මේ රත්නමාලී සෑයටයි මහබෝධියටයි තිසාවටයි ඊට පස්සේ සීගිරියටයි උපාදාන වෙලා තියෙනවා. වැවටත් ඇලිලා. වැවටත් ඇලිලා. ඒකෝට දැන් මේ දැන් ධර්මාශෝක රජුරෝ 84000ක් වෙහෙර විහාර කරලා හතර අපායට. අපායට ගියේ 37ක් වෙලා ඉපදුනා. එහෙමයි. එතකොට දැන් මේ වෙහෙර විහාර හැදුවට මේක කුසලයේ නෙවෙයි. එහෙමයි. එතකොට කුසලයට කුසලයේ කිය දැන් බුදුවරු කියන්නේ කුසලස්ස උපසම්පදා. එතකොට චෛත්‍යවත් බෝධියවත් බුදු පිළිමේවත් කුසලයට අයිති නැහැ. එහෙමයි. එතකොට ඒක කම්ම නියමයට වැටෙන්නේ. එතකොට ඒක පිනට වැටෙන්නේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා පුඤ්ඤ පාප පහිනස්ස. මේ පින කියලා කියන්නේ කාමසුකල්ලි කාණ යෝගේ. පින කියන්නේ කාමසුකල්ලි කාණ යෝගේ. පව කියන්නේ අත්ති කියලා මතාණ යෝගේ. පින කියන්නේ සමුදය. එහෙමයි. පව කියන්නේ දුක. එතකොට මේ පිනයි පවයි දෙකම පුඤ්ඤ පාප පහිනස්ස. උබෝ අන්තා පබ්බජිතේන නෙසේවිතබ්බා මේක සේවනය කරන්න එපා කියනවා. ඒතකොට දැන් මෙතනදී මේ වෙලා තියෙන්නේ දැන් මේ බුදුහාමුදුරෝ එපා කියපු දේ සේවනය කරන්න ගිහිල්ලා කර්ම නියාමයට වැටිලා තියෙන්නේ. ඒකයි සසර වසන තුරු කියන්නේ. ඒතකොට කර්ම නියාමයට වැටිලා. දැන් එයාට නැත්තේ නිවන. නිවන් දකින්න තුරු ධර්ම නියාමයේ නැහැ. එහෙනම් ධර්ම නියාමයේ කියලා කියන්නේ Nirodhe නිවන. ඒතකොට Nirodhe නිවන නැහැ. කම්ම නියාමයට අහුවිලා. හැබැයි එයා ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්න තුරු සසර වසන තුරු මේ පින්කත හෙල රන්දරණේ මේ මේක රන්දරණ. එතකොට මේක පින්කත මේ හෙල රන්දරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා. එතකොට හේතු වෙන්න ඕන තව. එතකොට දැන් මේ මේ මහ දැන් මේ රන්දරණට උපදින්න මේක උරුම කරගත්තොත් කර්මය දැන් දැන් අපි දන්නවා තෝ දෙය සිතානෝ සිටුවරේක වෙලා ඉපදුනා. ඊට පස්සේ මැරිලා බල්ලෙක් වුණා. දැන් මෙහෙම දැන් ඉපදිලා දැන් මේක හරියට අර නිච්ච සුඛ අත්ත දැන් මේ නිච්ච ඉච්ඡ කරගෙන ඉන්නේ කැමැත්ත. දැන් චතුරාර්ය සත්‍ය සම්මුදේ දුක ඉච්ඡ නිච්ච කියන එකයි. නිච්ච කියන්නේ කැමැත්ත. කැමැත්තක් තියෙන මොනවටද? උපදින්නට. හෙළදරණේ. ඒතර හෙළදරණේ උපදින්න උපදින්න මොකද වෙන්නේ? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. අනිත් එක මිනිස් එක්කලා හැමදාම උපදින්නේ නැහැ. එහෙමයි. ධර්මාශෝක රජු 84000ක් වෙහෙර විහාර කළා අන්තිමට ගිහිල්ලා පින්දුරෙක් වෙලා ඉපදුනා. ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. ඊට පස්සේ සුපබුද්ධ රජු නිරයට ගියා. අජාසත් රජුත් නිරයට ගියා. දේවදත්ත හාමුදුරුවෝ නිරයට ගියා. එතකොට පින් දැන් හෙළදරනේ මේ ඉපදුනා කියලා හරියන්නේ නැහැ. දැන් මේකේ අර 30 කෙනෙක් ඉපදින්න පුළුවන්. ඉපදෙන්න පුළුවන්. එතකොට දැන් මේ මේ දැන් ඒක හරියට අපි මේ දැන් දැන් මේම රජවරු සිටුවරු ওই විදිහට අපායට ගියා නම් අතර අපායට ගියා නම් දැන් ඕනම කෙනෙකුට මේ අර දැන් පිළිමට ආසාවෙන් සමහරක් වෙලාවට පිළිම ළඟම ප්‍රේතෙක් කියලා ඉපදෙන්න පුළුවන්. චෛත්‍ය ළඟම ප්‍රේතෙක් කියලා ඉපදෙන්න පුළුවන්. බෝධිය ළඟ ප්‍රේතෙක් කියලා ඉපදෙන්න පුළුවන්. දැන් ඒ බෝධිය දැන් ගැලුම්කාරයා වනාහි දෙවියන් වහන්සේ මහ බඹා ඊශ්වරයාවත් චෛත්‍යවත් බෝගහවත් බුදු පිළිමේ නෙවෙයි. දැන් බුදු පිළිමට මේ මිනිසු ගැලුම්කාරයෙක් කරන්නද? දැන් බුදුහාඳුරෝ දිහා බලාගෙන හිටපු වක්කලි භික්ෂුවට කියනවා බුදුහාඳුරෝ මම දිහා බලා ඉන්න එපා ගිහිල්ලා භික්ෂුව වක්කලිට කියනවා වක්කලි ඔයා ගිහිල්ලා කුසල් වඩන්න ධර්මයේ හැසිරෙන්න. ඔයා ධර්මයේ හැසිරෙන්න කියලා කියනවා. හොඳ ගැන හිත හිත. ඔව් දැන් දැන් බුදුහාඳුරන්ගේ ශරීරය දිහා ලස්සන දිහා බලාගෙන ඉන්නවා වක්කලි භික්ෂුව. බුදුහාඳුරෝ කියනවා මගේ දිහා බලා ඉන්න එපා. එහෙනම් මේ බුදු පිළිමේ දිහා බලා හිටියයි කියලා. චෛත්‍ය දිහා බලා හිටියයි කියලා බෝගහ ළඟ බලා හිටියා කියලා මේ සබ්බපාපස්ස අකරනම් පාපේ ඉවත් වෙන්නේ නැහනේ. ඒතර පාපේ ඉවත් කරගන්න කියන්නේ බුදුරු. කුසලස්ස උපසම්පදා කුසලේ වඩන්න කියලා කියන්නේ. ඒතර මේ බෝගහ දිහා බලා ඉඳලා චෛත්‍ය දිහා බලා ඉඳලා බුදු පිළිමේ දිහා බලා ඉඳලා බුදුහාඳුර දිහා බලා ඉන්නටත් වක්කිලීට භික්ෂුවට කිව්වේ මන් දිහා බලා ඉන්න එපා ගිහිල්ලා ඔයා කුසල් වඩන්න කියලා. ඒතර අපි කරන්න ඕන දේ කරන්නේ නැහැ. කරණීය ධර්ම. දැන් කරණීය දැන් කරණීය මෙත සූත්‍රය තියෙනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියලා. ඒතර කරණීය මත්ත කුසලේන කුසලේ වඩන්න ඕන. මොකද්ද මේ කුසලේ කියන්නේ? සම්මාදිට්ඨියෙන් පස්සේ දස කුසලේ වඩන්න තියෙන්නේ. ඒතර මේ සම්මාදිට්ඨියෙන් පස්සේ දස කුසලේ වඩන්නේ නැ මේ කර්මේ කරගහගෙන ඉන්නවා. හෙළදරනේ නැවත නැවත ඉපදී ඉපදී දුක්ඛා ජාති පුනක් පුනක් ජාති දුක කොච්චර දැන් මැරෙන්න දුක් විඳින්න ඕන ලෙඩ වෙන්න දුක දැන් මැටි පිළිමයක් වගේ ඉන්නවා නම් හොඳයි දැන් ඉපදෙන්න දුක ජාති දුක ජරා දුක වයසට යනකොට ලෙඩ වෙනකොට ආයි උපදින්න අනිත් එක දැන් එකම අච්චුවට යන්නේ නැහනේ එහෙමයි ඒතර මිනිස්සයා තිරිසනෙක් වෙනවානේ ආ මිනිස්සයා ප්‍රේතෙක් වෙනවා දැන් මේවට ආසාවනේ තියෙන්නේ පංච උපාදානකන්ද දුක්ඛ උපාදානෙනේ තියෙන්නේ ඒතර මේ උපාදානෙ කැඩෙන්න ඕනේ
එහෙනම් මේ උපාදානයක අදා ගන්න නිවන් දකින්න තුරු කවදද නිවන් දකින්නේ? ආර්යයන් වහන්සේ කෙනෙක් මොන ගහන්න ඕනේ? සිරිසත් ධර්මය ඇහෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න ඕනේ. ධම්මානුදම් පටිපදාය නිරත වෙන්න ඕනේ. එතකොට මේ නිවන් දකින්න තුරු මේ හෙළ දොරනේ අපි උපදින්න කියනවා. එතකොට අපි හරියට ඒක විදිහටම මේ නිවන් දකින්න තුරු බුදුහාම බුදු කෙනෙක් පහළ වෙන තුරු අපි ජාති දුක ජරා දුක තියෙන්නේ. ඒ නිසා දැන් අද මේ වෙනකොට ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා, සිරිසත් ධර්මයේ දේශනා කරනවා, යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ධම්මානුදම් පටිපදාවේ නිරත වෙලා නිවන් දකින්න අද මිනිසුන්ට පුළුවන්. මේ ධර්ම මතුවෙච්ච කාලයක්. ආගම නෙවෙයි, බුද්ධාගම නෙවෙයි, බුදු දහම දැන් මතුවලා තියෙන්නේ. ඒතර මේ මතුවෙච්ච බුදු දහම අවබෝධ කරගන්නට ඕන දෙතා ධර්මයේ සංදේශනාව, තිපිරිවට්ටේ, තිලක්කණේ, පටිසම්පාද දෙක මේ ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකෙන් එතර වෙනවා මිසක්කා ප්‍රාර්ථනා කර කර මේ විදිහේ යෑම මේක හෙළදරණේ ඉපදෙන්න ප්‍රාර්ථනා කිරීම උපාදානයක්. ඒකට අපි කියන්නේ නිච්ච සුඛ අත්ථ. ඒතකොට අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න පුළුවන්. එහෙමයි. අනිච්ච දුක්ඛ අනත්ත වඩලා Nirodhe නිවනට එන්න අද පුළුවන්කම තියෙනවා. එහෙනම් නිවන් දකින්න තුරු හෙළදරණේ ඉපදෙන්න ප්‍රාර්ථනා කිරීම දුකට යනවා, සමුදේ දුකට යෑමක්. හෙළදරණේ ඉපදෙන්න ඉස්සෙල්ලා නැවත ආයි නැවත නූපදින්නට මේ කාටත් පුළුවන්. නිවන් දකින් අද නිවන් දකින්න ධර්මාබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට ආරයන් වහන්සේ මේ දැන් මේ සින්දු අර අභිමානය ඇති කරන්න, ගැම්මක් ඇති කරන්න පාසල්වල. එතකොට මේක අර පුදුමාකාර මෝහයක් ඇති කරන්න. එහෙම නැත්නම් මේකට මේ රට ගැන කැක්කුමක් ඇති කරන්න මේ සින්දු දාන ආරයන් වහන්සේ. එතකොට මේක මේකේ අර්ථය ගත්තොත් මේ අර්ථයනේ අපේ පාසල් දරුවොත් ගන්නෙ. ඔව්. සමස්තේ. එතකොට ඒක ලොකු විනාශයක් නෙවෙයි ගහන්න. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක ලෝකෝත්තරයි ලෞකිකයි කියන එක දන්නේ නැති එක නෙමෙයි තියෙන්නේ. දැන් එතකොට දැන් ලෝකයේ පැවැත්ම ධනාත්මක චින්තනය. ලෝකයේ පැවැත්ම ධනාත්මක චින්තනය. එතකොට ධනාත්මක චින්තනය යටතේ ලෝකේ පවත්වාගෙන යන එක ලෝකේ පවත්වන්නේ එහෙමයි. එතකොට දැන් මේ ලෝකේ තියෙනවා අලෝක කියලා කොටසක්. Nirodhe නිවන. එතකොට සමුදය දුක ලෝක එහෙමයි විඥානේ. එතකොට මේ විඥානේ සතුටින් තැබීම මේ තියන්නේ සන්තෝෂ. මේකට අපි කියන්නේ සන්තෝෂ. සන්තෝෂ. එතකොට සන්තෝෂ වෙන්න සන්තෝෂයක් මෙතන තියෙන්නේ. එතකොට සන්තෝෂ වෙන්න බෑ. දැන් මේ සන්තෝෂේ නිච්ච සුඛ අත්ත හැමදාම වෙන්නේ නැහනේ. සතුටින් ඉන්න බෑනේ. දැන් අපිට මේ ලෝකේ හැම වෙලාවෙම අපි ජරාවට පත් වෙනවා. එහෙමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව. ගලපෙන්න වෙනවා. එතකොට මේක හරියට මේ ධර්මයේ අවබෝධ වෙන තෙක්, උපේක්ඛා සිතක් ඇති වෙන තෙක්, Nirodhe නිවන දකින තෙක්, සම්මාදිටියට පත් වෙන තෙක්, දුක්ඛා ජාති පුනක් පුනක් මේක නැවත නැවත ඉපදී ඉපදී යෑම. ඉතින් ඒ නිසා මේ දෙරණ කියලා කියන්නේ දැන් මේකට සන්තෝෂයෙන් ඉපදෙන්න. તો සන්තෝෂයෙන් ඉන්න මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඊට එහා දෙයක් තියෙනවා. ලෝකෝත්තර තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ලෝකයේ තුල හිර වෙලා ඉන්න එක සංවට්ටයි. ලෝකයට කියන්නේ සංවට්ටය. ලෝකෝත්තර තත්ත්වයෙන් ලෝකයෙන් එතර වෙන එකට කියනවා විවට්ටය කියලා. ඒතර මේ විවට්ටය දකින්නේ නැහැ. දැන් කුකුල් පැටියා බිත්තර ඇතුලේ හිර වෙලා ඉඳගෙන බිත්තරේ ඇතුලේ ගීතයක් ගායනා කරනවා. කුකුල් පැටියා බිත්තරේ ඇතුලේ ඉඳන් ගීතයක් ගායනා කරනවා. මම හරි සතුටින් ඉන්නේ කියලා. මම සුවසේ ඉන්නේ කියලා. නමුත් එයා හිර වෙලා ඉන්න බව පේන්නේ නැහැ. එළිය කෙනාටයි ඒක පේන්නේ. ඒක එළියෙන් ඉන්න කුකුල් පැටියට පේනවා. මේ මනුස්සයා කොච්චර මේ සින්දු කිව්වට ජොලියෙන් හිටියට මේ ඇතුලේ බිත්තරයට හිර වෙලා ඉන්නේ කියලා. ඒ වගේ මේ සංවට්ටය තුළ හිර වෙලා මේ ගීත ගායනා කරලා ගීතයක් ගායනා කරලා සින්දුවක් කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන හිටියට හැබැයි සංවට්ටේ කැඩෙන්නේ නැහැ. එහෙනම් මේ සංවට්ටේ කඩාගෙන එළියට එන්න ඕන නම් අර කුකුල් පැටියා බිත්තරෙන් එළියට එන්න ඕන. බිත්තරෙන් එළියට ආවට පස්සේ තමයි කුකුල් පැටියා දකින්නේ ආ කොච්චර ලස්සන ලෝකයක්ද කියලා. ඒ වගේ මේකේ යථාර්ථයේ දකින්නතෙක් පුජ්‍යලයක් යථාර්ථයේ දකින්නතෙක් මෙතන සංවට්ටේ තුල හිර වෙලා ඉන්නවා. සංවට්ටේ කියලා කියන්නේ පිනයි පවයි. එහෙමයි. ඒ නිසා බුදුවරු කියනවා පුඤ්ඤ පාප පහිනස්ස කියලා. මේ දෙකම ඉවත් කළා නිදාස් වෙන්නට ඕනේ. ඒක තමයි මේ නිවන් දකින්න තුරු ඉන්නේ කොහෙද? අර කුකුල් පැටියා බිත්තරය ඇතුලේ හිර වෙලා ඉන්නා වගේ සංවට්ටය තුළ හිර වෙලා ඉන්නේ. මේ සංවට්ටයෙන් විවට්ටයට එන හැටි පේන්නේ නැහැ. එහෙමයි. දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා සංවට්ටේම සාරයි සංසාරයි කියලා හිර වෙලා ඉන්නවා. ඒතර මේ කර්ම නියාමයේ තුළ හිර වෙලා ඉන්න ස්වභාවයක් තමයි මේ ගීතෙන් පෙන්වන්නේ. හැබැයි ධර්මයේ පතනවා, ප්‍රාර්ථනා කරනවා. නිවන කියන්නේ දහම. එයා හොයනවා, බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා සිරිසත් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ධම්මං ධම් පටිපදාය නිරත වුණොත් මේ වටයෙන් එළියට එන්න
පුළුවන්. එතකොට මේ කර්ම වටයෙන් විවට්ටයට එන්න ඕන. එතකොට මේ 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 ගීතයේ තියෙන අමරදේව මහත්මයා ගායනා කරන මේ ගීතයේ තියෙන සංවට්ටය තුළ හිර වෙච්ච පුද්ගලය පිළිබඳව තමයි විග්‍රහය තියෙන්නේ. විග්‍රහ කරන්නේ. එතකොට මේ විවට්ටය දැන් වටේ කඩාගෙන සංවට්ටය කඩාගෙන විවට්ටයට එන්න ඕන. ඒකට එයා ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනා කළාට ලැබෙන එකක් නෙවෙයි. එතකොට ආරයන්වසෙ එතකොට මේකෙන් ගැලවෙන එක නැවත චුට්ටක් කිව්වොත් එහෙනම් මෙතෙන් ගැලවෙන්න ඔබ වහන්සේ යෝජනා කරන්නේ කුමක්ද මේ රටේ ජනතාවට? ඔව් දැන් මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන. දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා ආර්යයන් කෙනෙක් කියලා පන්සලකට ගිහිල්ලා ආර්යයන්නේ නෑ නෑ ආගමේ ආර්යයන් වහන්සේලා නෑ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා ආර්යානන්දස්සාවි ආර්ය ධම්මේ කෝ විදෝ කියලා. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ආර්ය ධර්මය අහගන්න ඕනේ. එතකොට බුද්ධාගමේ ආර්ය ධර්මයක්වත් ආර්යයන් වහන්සේලා නැහැ. බුද්ධාගමේ ආර්ය ධර්මයක් නැහැ, ආර්යයන් වහන්සේලාත් නැහැ. එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් හොයා සොයා ගන්න ඕනේ. ආර්යයන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. එතකොට හැබැයි ආර්යයන් වහන්සේ කෙනෙක් සොයාගෙන ඒ ආර්යයන් වහන්සේගෙන් අහගන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය දෙතා ධර්මයේ. දෙතා වේ අහගන්න ඕනේ. සන්දේශනාව අහගන්න ඕනේ. ත්‍රිපිටකය අහගන්න ඕනේ. තිලක්කණේ අහගන්න ඕනේ. පටිසම්පාද දෙක අහගන්න ඕනේ. එතකොට මේවා බුද්ධාගම පොත්වල නැහැ. එතකොට පාසල් බුද්ධාගම පොතෙත් නැහැ, දහම් පාසල් පොත්වලත් නැහැ, ඊළඟට විශ්වවිද්‍යාලවලත් නැහැ. එතකොට මේ මේ ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ පොත්පත්වල අද නැහැ. හැබැයි ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. ඒ නිසා මේ ලෝකෝත්තර ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍යය. ලෝකෝත්තර ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් අහගන්නකොට එයාට පේනවා සංවට්ටය. ඒ කියන්නේ අර අර බිත්තරේ ඉන්න කුකුල් පැටියාට බිත්තර ඇතුලේ ඉන්නා මිසක් පිට පේන්නේ නැහැ වාගේ සංවට්ටයේ ඇතුලේ ඉන්න පොට්ටපාද පුජ්‍යලයාට දහම නැති කනට අසුතුවත් පුතත්ජන විඥාණයෙන් වැඩ කරන කනට මේ ලෝකේ ඇත්ත පේන්නේ නැහැ. ඊට පස්සේ එයා ඉන්න වටේ හරි කියලා ගන්නවා. නිත්‍යයි සුඛයි අත්තයි. ඒ වටේ හරි කියලා එයා හිතුවට ඒක හරි නෑ. ඒක වැරදි. එතකොට එයාට යම් දවසක ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ඒ ආර්යයන් වහන්සේ පෙන්වන මේ දෙතා ධර්මයේ තුලින් විවට්ටයට ආවට පස්සේ එයාට පේනවා හරියට. ඒකට කියන්නේ හරියට මඟ කියලා. හරියට මඟ. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පේන්න පටන් ගන්නවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නිදහස් නිවහල් බවක්. එතකොට මේ නිවන් දකින්න තුරු කියන්නේ ඒ ඒ ඒක තමයි නිදහස්. ඒතර මේ නිවනට තාවචනයක් කියනවා නිදහස්. නිවහල්. වහලෙක් වෙලා ඉන්නේ කාටද? විඥාණයට. ඒතර විඥාණයට වහල් වෙච්ච ඒ පුද්ගලයාට නිවහල් බවක් ඇති වෙනවා. නිදහස් බවක් ඇති වෙනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. එතකොට එයා නිහතමානී වෙලා මෘදු වෙලා මොලොක් වෙලා එයාගේ ඒ සංවට්ටෙන් විවට්ටට ඇවිදින් එයාට නිරෝධේ නිවනට එන්න පුළුවන්. අද පුළුවන් මේක. එතකොට ඒ වටේ කඩා ගන්න නම් ඒ වටේ ගැන කියලා දෙන ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා යෝනිසෝ මනසිකාරෙන් ධම්මානුදම් පටිපදාවේ නිරත වෙන ආර්ය උත්තමයෙකුට තමයි මේ නිවන් දකින්න පුළුවන්නේ. ඒක ළඟට එන්නේ නැහැ. ළඟට එනතුරු බලා ඉඳලා හරියන්නේ නැහැ. වැඳ වැඳ පුදු පුදා යද යද ප්‍රාර්ථනා කර කර මේක ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා හැබැයි ඒකට නිහතමානී. ඒ නිහතමානී බව තියෙන අද බොහෝ දෙනෙකුට මේ දහම අහන්න නිහතමානී වෙන්න. අපි හරි කියලා ඉන්නවා. සංවට්ටේ තුල ඉන්නා හිර වෙලා අපි හරි. අර බිත්තරය තුල ඉන්න කුකුල් පැටියා එයා හරි කියලා ඉන්නවා. මට වඩා දන්න කෙනෙක්. ඔව් මට වැඩිය මම හරි කියලා ඉන්නවා. එතන වැරදි. ඒක කැඩෙන්න ඕන. ඒකයි මුදු අනතිමානී. නිහතමානී බව තියෙන්න ඕන. ආර්යයන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිලා නිහතමානීව මේ ධර්මය අහන්න පුළුවන් බව වෙන්න ඕන. එවැනි කෙනෙකුට පුළුවන් මේ නිදහස් වෙන්න, සසරෙන් එතර වෙන්න පුළුවන්.
රත්නමාලිස කිරණයි මහබු සෙවණයි තිසාවයි සීගිරියයි මගේ උරුමයි රත්නමාලිස කිරණයි මහබු සෙවණයි තිසාවයි සීගිරියයි මගේ උරුමයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙන රන්දිර යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා මේ සිදැහැන් බිඳින සුදංකේ රාවය දම්ගේ රසවිත නැවතත් අපි දම්ගී රසවිත වැඩසටහනට යමු වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දහම් කරුණු සාකච්ඡා කරන්න ආගමේ කරුණු තිබුණත් අපේ මේ ඒ අදාළ ගීතේ ආරණ වහන්සේ සමග අපි සාකච්ඡා කරන්න ඔබ ඒක තේරුම් ගන්න ආගමේ කරුණු තිබුණොත් ඒ ආගම් කරුණු නෙමෙයි අපිට වැදගත් වෙන්නේ දහමේ කුමක්ද කියන්නේ කියන එක. එතකොට අපි කියනවා කර්ම ලෝකයෙන් ධර්ම ලෝකයට පාදපන හැටි. එහෙම නැත්නම් අපි කොහොමද මේ නිවන් මඟ අවබෝධ කරගන්න ක්‍රම විදි තමයි මේ ගීතය ආශ්‍රය කරගෙනත් ගීතේ නොතිබුණත් ගීතේ තිබුණත් ආරණ්‍ය වාසී විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ ගීතයට තමයි අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගායනය කරන්නේ වික්ටර් රත්නායක ශූරීන්, ගීපද රචනය ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම සංගීතයත් වික්ටර් රත්නායක මහත්මාමයි සිද්ධ කරන්නේ. එතකොට ආරයන් මහත්මයා මේකේ පළවෙනි පදපේළිය ගත්තොත් දෙව්රම් වෙහෙරේ බුදුන් වහන්සේ වැඩ සිටියා නම් සම්බින්දුනි ඔබ පිළිසරණපතා මම මේ බවඳුරු කතර ගෙවා. මේකේ ආරයන් වහන්සේ දහම් කරුණ කුමක්ද කියලා අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. මේ ගීතෙන් මේ කියවෙන්නේ අඳුරේ දැන් මේ දහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිත විලිගිනි අඳුරේ දැන් මෙයා අන්ධකාරයක ඉන්නේ. ඒතර මේ අන්ධකාරය කියලා කියන්නේ දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මෝහා අන්ධකාරයේ තරම් අඳුරක් මම මේ ලෝකේ ආයි දකින්නේ නැහැ කියලා මෝහය. එහෙමයි. එතකොට මේ චතු දැන් මේ අවිද්‍යාපත්‍ය සංඛාරා මේ සංඛාර රැස් කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. එහෙමයි. මේක තමයි අන්ධකාරය. දැන් මේ ඉන්නේ මෙයා අඳුරක ඉන්නේ. බව අඳුරේ. බව අඳුරේ. ඒක අතර ගෙවාගෙන ඔව් දැන් එතකොට දැන් මෙයා දුක්ගිනි. දුක්ගිනි කියන්නේ රාගගින්න, දේශගින්න, මෝහගින්න. එහෙමයි. දුක්ගින්න. එහෙමයි. එතකොට මේ සමුදේ දුක දුක්ගින්නක් වෙලා දැන් තියෙන්නේ. එහෙමයි. හැබැයි මෙයාගේ දැන් ආගම තුල ඉන්නවා දැන් මේ දැන් මෙයා කියනවා දෙව්රම් මෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් සමුදිනු ඔබ පිලි සරණපතා මම එමි බවදුරු කතර ගෙවා. එතකොට දැන් මෙයා ඒත් හිතනවා දැන් මේ පුද්ගලයා හිතනවා මම හිටි දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මම හිටියා නම් එතකොට මම හිටියා නම් ඊට පස්සේ මං ඇවිල්ලා ඔබ වහන්සේගෙන් ධර්මය අහලා නිවන් දකින්නවා කියන්නේ. එතකොට දැන් එයාට මේ අතීතේ දැන් නිවන් දකින්න බැරි වුණා. ඒ කියන්නේ මෙයා ඉපදිලත් නැහැ දෙව්රම් වෙහෙරේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඉඳලත් නැහැ. ඊට පස්සේ දැන් මෙයා කියනවා දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි කාලේ මා සිටියා නම් මම හිටියා නම් එහෙමයි. ඒතර දැන් මේ එතනත් ශෝක වෙනවා දැන් මෙයා. මේකට කියන්නේ අතීතං සෝචಂತಿ.
අතීතං සෝචಂತಿ අතීතේ ශෝක වෙනවා මම හිටියානම් මට නිවන් දකින්න බැරි වුණානේ සම්මුදින් ඔබ පිළිස සරණපතා මම එමි බවදුර කතර වේවා ඉතින් මම කොහොම හරි ඔබ වහන්සේ හම්බුනේ එනවා මම හිටියානම් ඔබ වහන්සේ ඉන්න කාලේ හිටියේ නැහැ එහෙනම් එතන යා දුකටපත් වෙනවා එහෙම හිටියේ නැහැ කියලා ඒ කියන්නේ දෙවුරම් මෙහෙරේ බුදු ආඳුර ඉන්න කාලේ මෙයා ඉපිදිලා ඉඳලා නැහැ එයා ඉඳලා තිය හතර පහ හැරි කොහේ හරි තල 31 ඉඳලා තිනවා ඒ හිටපු නිසා මෙයා දැන් දුකටපත් වෙනවා අනේ මට ඉඳ බැරි වුණානේ බුදු ආඳුර දෙවුරම් මෙහෙරේ ඉන්න කාලේ හැබැයි දැන් දෙවුරම් මෙහෙරේ ළඟම හිටියා මිනිස්සු බුදුහාමුදුරෝ හම්බ මුණ ගැහෙන්න දැන් සමහර දැන් දෙවිදත්තර ළඟ දෙවුරම් මෙහෙරේ මිහිටියා ඉඳේ ඉඳ එක වෙහෙර විදවිද දහම් මනහර සිඳ බිඳ දුක්සසර අහෝ දෙව්දත් නඳුතු මොක්පුර තුරු දෙවිදත්තර බුදුහාමුදුරත් එකට ඉඳලා මොක්පුර නිවන් දැක්කේ නැහනේ දැන් හැමති දැන් ඒක තමයි දැන් බුදුහාමුදුරෝ ඉන්න කාලේ දැන් බුදුහාමුදුරෝ දැක දැක හිටිය සුපබුද්ධ රජුරවන්ටත් බැරි වුණා. චින්තිමානාකටත් බැරි වුණා. එතකොට දැන් මෙයා එහෙම ප්‍රාර්ථනා කළාට සමහරක් වෙලාවට බුදුහාමුදුරෝ වැඩ හිටපු කාලේ දෙවුරම් මෙහෙරත් ඉඳ ඇති මෙයා මේ කියන කෙනාම කවුරු හරි. එහෙම නැතිනම් ඒ හිටියත් එහෙම බෑ. හිටියා කියලා බෑ. ඒකට පුබ්බේතගත පුණ්‍යතාවයක් තියෙන්න ඕන. පෙර පිනක් තියෙන්න ඕන. ඉතින් දැන් මෙයාට පෙර පින තිබිලත් නෑ. බුදුහාමුදුරෝ දුක් ගැන ඉල්ල කියන්නේ මෙයා ශෝකයක් පරිදේව දුක්ඛ ශෝක වෙනවා ගැලපෙනවා බුදුහාමුදුරෝ හිටිය කාලේ මම හිටියේ නැහැ මම හිටියා නම් නිවන් දකින්නවා කියලා හැබැයි බුදුහාමුදුරෝ හිටිය කාලෙත් මෙයාට සමහරක් වෙලාවට නිවන් දකින්න බැරි වෙන්න පුළුවන් ඒ කාලේ ඉඳත් ඇති ඒකට එහෙම හිටියයි කියලා හරියන්නේත් නැහැ දැන් කියනවා රහනස පිළිරුව දුක් පමණින් ඔව් ඊට පස්සේ කියනවා පිළිමයක් ඔව් පිළිරුව දුටු පමණින් නිවි යන අරුමය කිමිදෝ දැන් මෙතන තියෙන්නේ දැන් සමහරක් අයට බෝධිය ළඟට ගියාම සාන්තියක් ඇති වෙනවා සාන්තියක් සුවයක් සැනසෙල්ලක් තියෙන බෝධිය ගඟක් ගාවට ගියත් ඇති වෙනවා වනාන්තරයක් ඇතුළට ගියත් ඇති වෙනවා ගහක් යට වාද බෝධිය ළඟම වාඩි වෙන්නේ නැතු වෙනත් හොඳ රුක්සයක් ළඟ වාඩි වුණත් මේ සාන්තිය සුවය කියන එක ඇති වෙනවා ඒක බහින වෙලාවට අහස දිහා බලාගෙන හිටියා සුවයක් ඇති වෙනවා මොහොත දිහා බලාගෙන හිටියා සුවයක් ඇති වෙනවා එතකොට දැන් මේ බුදු පිළිමේ දිහා බලාගෙන හිටියයි කියලා බවුන් වැඩුවා දැන් බුදු දැන් ගොඩක් අය හිතලා තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ පින්තූරේ දිහා බලාගෙන ඉඳලා බවුන් වඩනවා කියන එක බුදුහාමුදුරන්ගේ පින්තූරේ දිහා බලාගෙන බවුන් වැඩිමකින් කවරවත් නිවන් දකින්නේ නැහැ. එතකොට මේ බුදුහාමුදුරන්ගේ පිළිරුව දිහා බලාගෙන හිටියට නිවන් දකින්නේ නැහැ. එහෙනම් නිවන් දකින්න නම් කරන්න ඕන බුදුහාමුදුරන්ගේ පින්තූරේ දිහා බලා ඉන්න එක නෙවෙයි ආර්යයන් වහන්සේ කෙනෙක්. දැන් බුදුහාමුදුරෝ කොහෙවත් කියලා නැහනේ මගේ පින්තූරයක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් මගේ චෛත්‍ය ළඟට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා බෝධිය දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න කියලා නැහැ. බුදුන් වහන්සේ කොහේ සූත්‍රයකව දේශනා කළත් නැහැ මගේ පිළිමයක් හදන්න කියලා තර යනවා නේද? ඔව් දැන් එහෙම බුදුහාමුදුර දැන් තියෙනවා තූපාරහා කියලා පුද්ගලයෝ ගැන තූපාරහා පුද්ගලයෝ ගැන අහනකොට බුදුහාමුදුර කියනවා මෙන්න මෙහෙමයි කියලා තූපාරහා පුද්ගලයෝ ගැන කියනවා. නමුත් දැන් මේ කියන හැටියට දැන් මෙතන තියෙන්නේ දැන් මේ බුදු පිළිමය දිහා බලාගෙන බවුන් වැඩුවාට නිවන් දකින්නේ නැහනේ. එහෙමයි. දැන් බුදු පිළිමේ සාන්තයි. එහෙමයි. දැන් අර තියනවානේ දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා නිසංසලේ බෝධියට. එහෙමයි. දුසිරිත වැඩි වෙයි නිරන්තරේ. එහෙමයි. ඒත් බුදුහාමුදුරුවෝ බෝධිය ළඟ වැඩ ඉඳගෙන බුදුහාමුදුරුවෝ නිකලස් උන්වහන්සේ විතරාගී විතදේශී විත මොහිසිත් පාවිච්චි කළා. එහෙමයි. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ විතරාගී විතදේශී විත මොහි මෙත්තා කරුණා මුන්තා උපේක්ඛා සිතුවිලි උන්වහන්සේ පාවිච්චි කළා. උන්වහන්සේ නිවන් දැක්කා. එහෙමයි. ඒතර උන්වහන්සේ නිවන් දැකපු කෙනෙක් දිහා බලා ඉඳලා කෙනෙක් නිවන් දකින්නේ නැහැ නේ. දැන් පිළිමයක් දිහා බලා ඉඳලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ නේ. එහෙනම් බුදුහාඳුරෝ කියපු දේ කරන්න ඕන. මොකද්ද බුදුහාඳුරෝ කිව්වේ? සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං හේතම් බුද්ධාන් සාසනං. ඒතර මේ සිත පිරිසිදු කරගෙන කුසලයේ වඩන එකනේ. ඒතර කුසලයේ වඩන්න නම් සිත පිරිසිදු කරගන්න සම්මාදිටියටපත් වෙන්න එපා. එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් සුතුවත් ආර්යයන් වහන්සේ කෙනෙක් දැකලා උන්වහන්සේගෙන් බණ අහන්න එපයි. එහෙමයි. එතකොට ඒ උන්වහන්සේ දේශනා කරන සිරිසත් ධර්මය අසලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන උපේක්ඛා සිතකින් කටයුතු කිරීමනේ කරන්න ඕනේ. එහෙමයි. එතකොට දැන් මෙතන දැන් ඊළඟ පදපෙළියෙත් කියන ආර්යයන් වහන්සේ ජීවමානවම හිමි දැක ගන්නට මානිත කලපින් මද බව වැටහෙ. එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට කියලා. ඔව් දැන් බුදුන් මෙතනත් ප්‍රාර්ථනා දැන් මෙත් බුදුන්. එහෙමයි. මෛත්‍රී බුදුහාමුදුරුව දකින්නේනේ. එහෙමයි. එතකොට දැන් මෛත්‍රී බුදුහාමුදුරුව දැන් අපේ තියෙන සිතුවිලි වර්ග දෙකයි තියෙන්නේ. එහෙමයි. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහුනට පස්සේ ආර්යයන් වහන්සේ කියලා දෙනවා මේ පාපසිත්.
පාපේහි විවිච්චේහි අකුසල ධම්මේහි විවිච්චේහි. මේ පාපයෙන් අකුසල ධර්මයෙන් ඉවත් වෙලා කුසලස් උපසම්පදා කුසලේ වඩන්න කියලා. එතකොට දැන් මෙතන දැන් තියෙන්නේ ජීවමානහිමි දැකගන්නට මානිත කළ පින් මදි බව වැටහෙ. දැන් මෙතන යා එතනත් මේ ශෝක වෙනවා, කනගාටු වෙනවා, මං කරගත්ත පින් මදි බුදුහාමුදුරු කෙනෙක් දකින්න කියලා. බුදුහාමුදුරුවම දකින්න ඕනේ නැහැ නිවන් දකින්න. දැන් බුදුහාමුදුරුවව දකින්න ඕනේ නැහැ. ජීවමානව බුදුහාමුදුරුව දැකපු අයට නිවන් දකින්න බැරි වුණානේ. ඒතර බුදුහාමුදුරුව නෙමෙයි දකින්න ඕනන්නේ ධම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ ධම්මං පස්සති ධර්මයේ දකින්න කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුව දැක්කයි කියලා හරියන්නේ නැහැ. ධම දකින්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුව දැකපු අය කොච්චර හිටියාද? ඒතර ආරයන් වහන්සේ දැන් දඹදිව යනවා බුදුහාමුදුරුව ඉපදිච්ච තැන. ඒවා දකින්නත් යනවා. දැන් එහෙම දැක්ක දැන් මුගක් කට්ටි හිතාගෙන ඉන්නවා දැන් දඹදිව ගිහින් බුදුහාමුදුරුව ඉපදුණු හැමතැනම බලලා දැන් මේ ඊයේ පෙරදත් මට මේ එක්කෙනෙක් කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මට ඇයිද දන්නේ මේ මම මහා කරදරයකට පත්වලා ඉන්නේ මං හොදට පින්දහම් කරගත්ත කෙනෙක් මං දඹදිවත් ගිහිල්ලා ආපු කෙනෙක් මං දඹදිවත් ගිහිල්ලා ආවිල්ලා ඉන්නේ අනේ ඇයි ස්වාමින් වහන්සේ මට මෙහෙම දේවල් වෙන්නේ කියලා. එයාගේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා දරුවෝ හතර දෙනාම දැන් සලකන්නේත් නැල්ලු. ඊට පස්සේ අසරණලාලු අවුරුදු 70 ගානක් ලු වයස යන එනමක් නැල්ලු බම් බොහොම අනාථ වෙලා අසරණලා ඉන්නේ ස්වාමින් වහන්සේ මම දැන් ලෙඩ වෙලා ඉන්නේ දඹදිවත් ගියා මම දඹදිව ගිහිල්ලත් ආව මට ඇයි මට මෙහෙම වෙන්නේ දැන් එතකොට මොකද්ද මේ දඹදිව ගිහින් දැන් එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ නොමරී ඉන්න නිවන් දකින්න. එතකොට මේ දඹදිව ගියායි කියලා නිවන් දකින්න බෑ. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ ලෝකේ පවතින ඇත්ත තත්ත්වයක් තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, ශෝක පරිදේව දුක්, දෝමනස්සයන්ට පත්වෙන එක ස්වභාවයක්. ඒ සබා දහම හඳුනා ගන්න ඕනේ. එහෙම නැතුව මේ ජීවමාන හිමි දැක ගන්නට මානිත කළ පින් මදි බව වැටහෙ. මෙතන ශෝකයක් තියෙන්නේ. ඒතර වැළපීමක් තියෙන්නේ. මේක වැළපිලා මේක හරියන්නේ නැහැ. තා වැළපෙන්න දුකටම තමයි වැටෙන්නේ. දැන් තොණ්ඩුවක් තොණ්ඩුව කරට බෙල්ලට වැටුණාට පස්සේ දඟලන්න ඉර වෙනවා. එතකොට මේ අසහනයක් නේ තියෙන්නේ. එහෙන් හිමි අනුරුව අභියස. දැන් අනුරුව අභියස තමයි මෙයා දැන් ඉන්නේ. බවුන් වඩමි මෙත් බුදුන් දකින්නේ. දැන් මේ දැන් තියෙන ගෞතම බුදුහාඳුරන්ගේ පිළිමේ ළඟ මෙහෙම ඉඳගෙන බවුන් වඩනවා මෙත් බුදුන් දකින්න. එතකොට දැන් ඒ දෙකම වැරදි. ප්‍රාර්ථනාවක් තියෙනවා මේ දැන් ඉන්න බුදුහාඳුර ළඟ ඉඳගෙන වාඩි වෙලා බවුන් වඩනවා. දෙකෙන්ම නිවන් දකින්න දෙකෙන්ම මනසකින් තමයි මේ පොට්ටපාදයි. දහම අවුලා නැහැ. යා යුතු මඟ දන්නේ නැහැ. කළ යුතු දේ දන්නේ නැහැ. කරණීය අකරණීය ධර්ම දන්නේ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනතෙක් පොට්ටපාදයි. ඒකට මේ හැමෝම ආගම තුල හිර වෙලා ඉන්නේ. ආගම තුල හිර වෙලා ඉන්නේ. ඒතර ආගමෙන් කරන්නේ අර නෑ ආගමෙන් බාහිරම් ආගමෙන් කරන්නේ බාහිරම් පරිමජ්ජති. බාහිර පෙනුමක් දැන් බාහිර දෙයක්. ඒතර මේ බාහිර දෙයකින් සහනයක් ගන්න හදන්නේ. අභ්‍යන්තරන්තේ ගහනං අභ්‍යන්තරේ අපිරිසිදුයි. ඒතර අභ්‍යන්තරේ පිරිසිදු කරගන්න නම් සචිත්ත පරියෝදපණං වෙන්න නම් කුසලස්ස උපසම්පදා කුසලේ වඩන්න ඕන. නිරෝධේ නිවනට එන්නට ඕන. ඒ නිරෝධේ නිවනට සිත පිහිටවා ගන්න නැතුව මේ අභ්‍යන්තරේ පිරිසිදු කරගන්න ඕන. අභ්‍යන්තරේ පිරිසිදු කර ගැනීම තමයි කල යුත්තේ. නමුත් මෙතන තියෙන්නේ බාහිර පිරිසිදු වීමක්. දැන් පිළිමෙන් සහනයක් ගන්න බලනවා. සහනයක් ඉල්ලනවා. බෝධියෙන් සහනයක් ඉල්ලනවා. චෛත්‍යයෙන් සහනයක් ඉල්ලනවා. එතකොට දැන් මේ චෛත්‍ය බෝධිය සහ බුදු පිළිමෙන් සහනයක් එන්නේ නැහැ මිනිස්සෙකුට. ඒක දැක්කයි කියලා දැක්කම සාන්තියක් තියෙනවා. ඒක සාන්තයි. බුදුහාඳුරන්ගේ පින්තූරය දැක්කම සාන්තයි. ඒක හොඳයි. ඒක එහෙම තමයි. නමුත් බුදුහාඳුරන්ගේ පින්තූරය දැකලා නිවන් දකින්නේ නැහැ. බෝගහ ළඟට ගිහිලා නිවන් දකින්නේ නැහැ. එතකොට චෛත්‍ය ළඟට ගිහින් මේ ඉඳගෙන හිටියයි කියලා නිවන් දකින්නේ නැහැ. එහෙනම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලබාගෙන සුත්වාන සංවරයේ සීලමේ ඥානයත් ඊළාට භාවනාමේ සමාධි භාවනාමේ ඥානයත් ලබා ගන්න ඕනේ. ඒතර ඒ කාර්ය කරගන්නේ නැතුව මේ අනාථ වෙලා පොට්ටපාද වෙලා අසරණ වෙලා අඳුරක තමයි දැන් ඉන්නේ. මේ එතකොට මේ සහසක් දෙන්නස් දුග්ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ. ගිනි අඳුරේ. ඒතර මේ අන්ධකාරයක ඉන්නේ. ඒතර මේ අන්ධකාරයෙන් එළියට එන්න නම් සම්මාදිටියට පත් වෙන්නට ඕන. ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට ඕන. ධම්මානුදම් පටිපදාවේ නිරත වෙන්නට ඕන. එහෙම නැතුව මේක ප්‍රාර්ථනා කළාට මේ මායාවක් තුල සැඟවලා හිටියට ආගම කියන මායාව ආගම කියන මුලාව තුල හැඟවලා හිටියට මෙයාට කවදාකවත් සත්‍ය අවබෝධ කරගන්න නැත්නම් නිවන් දකින්න බෑ. ඒ නිසා මේ ගීතේ කියන හැටියට
නිවන් දකින්නයි යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගෙන සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. මෛත්‍රී බුදුන් දක නිවන් දකින්න මේ දැන් ඉන්න බුදුහාඳුරන්ගේ පිළිමේ ළඟ බවුන් එඩුවට හරියන්නේ මේ බහෙන් බහම මතුවලා තියෙන කාලයක් මේ ධර්මය අහලා සුතවත් අරිය ශාවකයෙක් බවට පත් වුණාට පස්සේ මේ මෝහ අන්ධකාරය මෙයාගෙන් ඉවත් වෙලා එයා යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගෙන සත්‍ය අවබෝධ කරගෙන මිනිස් මේ මේ මිනිස් ලෝකේ ලබන්න ඕනේ ඉහළම් ඵලය ලබන්න එයාට දැන් පුළුවන්. එහෙම නැත්නම් අන්ධකාරයක් තුළ අර ඉන්න ස්වභාවයක් තමයි මේ ගීතෙන් අමරදේව මහත්මයා ගායනා මේ ගීතෙන් පැහැදිලි වෙන්නේ. අනේ වික්ටර් රත්නායක මහත්මයා මේ ගායනා කරන මේ ගීතෙන් පැහැදිලි වෙන්නේ අඳුරක් තුළ ඉන්න මේ සමුදේ දුක තුළ ඉන්න පුද්ගලයා නිරෝධේ නිවනට එනතෙක් මේ අන්ධකාරයේ තුළ එයාට දුක්ගිනි ගායනා දුක්ගින්නක් එයාට කියන්න වෙනවා. ශෝක වෙන්න වෙනවා, වැළපෙන්න වෙනවා. ඒක සමුදේ දුකේ හැටි. ඒක දහම නැති වුණාම පවතින தත්ත්වය. ඒ නිසා යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගත්තම මේ පුද්ගලයින්ට මේ කාටත් නිවන් දකින්න පුළුවන්. දම්ගී රසවිත නරඹන මේ වැඩසටහන මේ ගීත රසය විඳගනිමින් ඒ අර්ථ රසය හොයන පිරිසට ඔබ වහන්සේ කෙටියෙන් දෙන්න පුළුවන් අදහස මොකක්ද? දහමට නැඹුරු වෙන්න ඕනේ කොහොම මොන ආකාරයෙන්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්? ඔව්, දැන් මේ දම්ගී රස මේ ගීත රසය විඳින දැන් මේ අපි දෙන්නේ ශබ්ද රසය නෙවෙයි අර්ථ රසය. එතකොට මේ අර්ථ රසය වින්දට බෑ, අර්ථ රසයක් මේකේ වින්දටත් බෑ, ගීත රසය වින්දටත් බෑ. එතකොට මෙතන තියෙනවා යථාභූත ඥාන දර්ශනයක් අපි ඇති කරගන්න ඕනේ. මේ අර්ථය අරගෙන හරියන්නේ නැහැ. නෑ නෑ, මේ අර්ථය අරගෙන හරියන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා සිරිසත් ධර්මයේ අහලා සිරිසත් ධර්මයේ දෙතාවයේ දෙපැත්ත සංදේශනාව ත්‍රිපිරිවට්ටේ තිලක්කනේ පටිසම්පාද දෙක හරියට දැනගෙන දැකගෙන ඒ පුද්ගලයා මිදී නිදහස් වෙන්නට ඕන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට ඉන්නේ නැතුව අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ යථාර්ථය ඇති කරගන්න ඕන, සත්‍ය අවබෝධ කරගන්න ඕන. එහෙ නැතුව ගීත රසයක් ලැබුවටත් බෑ, එහෙ නැතුව අර්ථ රසයක් ලැබුවටත් බෑ,
ධර්ම රසය විඳින්න මේකේ නියමාර්ථය ගන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි. ඔව්. පැහැදිලි. දැන් ඉදිරියේදී අද අපි වැඩසටහන අවසන් කරනවා. ඉදිරියේදීත් ඔබ මේ ධම්ගී රස විත වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වගේ ධම් කරුණු ඔබට දැනගන්නට පුළුවන්. ඒකම ඔබට මේ ධම් රසය නිවැරදි ආගමෙන් මිදී ධම ගැන සාකච්ඡා කරන වැඩසටහනක් අපි වෙනම යනවා යාල් ටීවී නාලිකාව ඔස්සේ. ඒකට අපි කියනවා අනුත්තර වැඩසටහන කියලා. යම් කෙනෙකුට මේ වැඩසටහන නරඹන කෙනෙකුට අනුත්තර වැඩසටහනක් නරඹන්න අවශ්‍ය නම් ඒ අනුත්තර වැඩසටහන නරඹන අයගේ අපි වෙනම හදලා තියෙනවා මේ ධම් කරුණු එක රාශිය කරලා ධම් බණ වැඩසටහන් අපේ YouTube නාලිකාවේ ඇතුළත් කරලා තියෙනවා අපේ සේනාපති විමලරතන ස්වාමීන් වහන්සේගේම. ඒ කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් එහෙමත් නැත්නම් අපේ ආරණ වහන්සේගේ දේශනා වලට සවන් දෙන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් 07 3 906 776 දුරකථන අංකයෙන් WhatsApp ඔබේ අංකේ ඉවුවට පස්සේ අපිට පුළුවන් ඔබවත් ඒ කණ්ඩායමට සම්බන්ධ කරගෙන මේ දහම් කරුණු ඒ වගේම නිවැරදි දහමේ විග්‍රහයන් ඔබට ඇසීමට සලස්වන්න. ඒ නිසා අද අපි වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපේ වැඩසටහනට සම්බන්ධ වුණේ ලුණුගල පුරාණ රජ මහ විහාරාධිපති ඒ වගේම විශ්‍රාමලත් පරිවේනාධිපති එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නියුක්ත වුණ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමල රතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ වැඩසටහන වලට සම්බන්ධ වෙලා මේ රටේ නිවැරදි දහම පතුරවන්න සත්‍ය දහම ඔබට කියලා දෙන්න පුදුමාකාර වෙහෙසක් මහන්සියක් දරනවා. කිසිදු ඒ කියන්නේ නිදහස් වෙලාවත් උන්වහන්සේගේ කැප කරලා කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් හෝ කිසිදු ප්‍රතිලාභයක් ලබා ගන්න නැතුව උන්වහන්සේ සමස්ත අපේ ලෝක ජනතාවට රටේ ජනතාවට මේ දහම උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ දහම් වැඩසටහන් වලට දහම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා විවිධ ප්‍රදේශවල ලුණුගල එහෙම නැත්නම් කොටගම බිබිල කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ දවස් 7ක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන් වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මල්වාන ප්‍රදේශයේ තියෙන වෙනම බුද්ධ භාවනා මධ්‍යස්ථානයක් ඒකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ පස්යාල වෙනම තියෙනවා බුද්ධ භාවනා මධ්‍යස්ථානයක්. ඊට අමතරව ආරණවංශ විතුන තමයි දැනට අපේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් ආරණවංශයේ ඔබේ ප්‍රදේශයට වඩම්මවල දහම් දේශනාවක් සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත් ඒ කාරණුව වලටත් ඔබට පුළුවන් ওই WhatsApp දුරකථන අංකයටම තොරතුරු දැම්මොත් උන්වහන්සේ ඔබට ඒ වැඩසටහන් වලදී සම්බන්ධ කරගෙන ඒ දහම් කරුණු තවදුරටත් ඔබට අසා දැනුවත් වෙලා ඔය ඔබේ දහම් ගබඩාව පුළුල් කරගෙන සම්මා දිට්ඨියටපත් වෙන අවස්ථාව පැහැදිලිවම තියෙනවා. ඒ නිසාද අපි අවසන් කරන වැඩසටහන ඔබ වහන්සේ අදත් වැඩසටහනට සම්බන්ධ වෙලා අපේ රටේ ලෝකේ ජනතාවට මේ දහම් කරුණු පැහැදිලි කරලා දෙන්න ඉදිරියටත් ඔබට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු. මේ සිදහෙන් බිඳින සුදම්කේ රාවය ධම්ගේ රසවිතේ